අපිව ඉතාලියේ පොලිසියෙන් නැල්ලුවා. ඔව් මේක ඇත්ත කතාවක්. සම්පූර්ණ කතාව කියන්න කලින් බෑග්ග්‍රවුන්ඩ් එකත් කියලා ඉන්නම වෙනවා. අද වන විටත් ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ක්‍රීඩාව තමයි ෆුට්බෝල්. එහෙමත් නැත්නම් පාපන්දු. මෑතකදී ලංකාවෙත් විශාල කතාබහකට ලක් වුණු යුරෝ පාපන්දු ශූරතාවය දින්නේ ඉතාලිය. ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර එංගලන්තයේ ලෝඩ්ස් වගේ ෆුට්බෝල් වල මහගෙදර මොකද්ද? එංගලන්තයේ වෙම්ලි, බ්‍රසීලයේ මරකානා, ස්පාඤ්ඤයේ කැම්ප් නෝ වගේ පිළිතුරු අතර ඉහළින්ම තියෙන පිළිතුරක් තමයි ඉතාලියේ සැන් සීරෝ. ලෝකයේ තියෙන ප්‍රධානම වගේම විශාලම පාපන්දු ක්‍රීඩා සමාජ දෙකක් වන ඒසී මිලාන් සහ ඉන්ටර් මිලාන් වල හෝම් ග්‍රවුන්ඩ් එක තමයි මේ සැන් සීරෝ. විශේෂම දෙයක් තමයි මේ ක්‍රීඩා සමාජ දෙක 1905 වන විට තිබිලා තියෙන්නේ එක ක්‍රීඩා සමාජයක් විදියට. කණ්ඩායම් දෙකටම ක්‍රීඩාංගණයේ අයිති නිසාම මේ ක්‍රීඩාංගණයේ තියෙන තරඟවලදී වෙන්න පුළුවන් ගැටුම් ඉතාමත් වැඩි. ඒ වගේම තරඟකාරීත්වයත් උපරිමයි. කොහොම වුණත් මේ ක්‍රීඩාංගණය බලන්න යන එක පාපන්දු ලෝලීන්ගේ ලොකුම ලොකු හීනයක්. ඉතින් මේ හීන හැබෑ කරගන්න සැන් සීරෝ ගිය අපිට සිද්ධ වුණේ හීනකින්වත් හිතපු නැති දෙයක්. සැන් සීරෝ වලදී අපිට සිද්ධ වුණේ මොකද්ද? ඇයි අපිව පොලිසියෙන් නැල්ලුවේ? සම්පූර්ණ කතාව දැන් බලමු. අපි දැන් ඉන්නේ ලස්සන මාලිගාවක් ඉස්සරහා වගේ පෙනුනට අපි ඉන්නේ කනත්තක් ඉස්සරහා. එහෙමත් නැත්නම් සෙමිට්‍රි එකක් ඉස්සරහා. කනත්තක් කියුවහම අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන ටෝම් ස්ටෝන් එකක් එක්ක තියෙන කනත්තක්. හැබැයි මේ කනත්ත ඒ වගේ එකක් නෙමෙයි. මේක ටිකක් විශේෂයි. මොකද මිලානෝ කියන්නේ ටිකක් විශේෂ සිටි එකක්. මං එහෙම කියන්නේ ලියනාඩෝ ඩාවින්චිගෙන් පටන් අරගෙන ගොඩාක් කලාකරුවෝ මෙහි ජීවත් වෙලා තියෙන නිසා. ඉතින් ඒ කලාවේ ආභාෂය ඒ විදිහටම වගේ මේ කනත්තටත් ලැබිලා තියෙනවා. නගරය පුරා විසිරීලා තිබුණු කුඩා සුසාන භූමි ඒකාබද්ධ කිරීමේ සැලසුමකට අනුව කාලෝ මසියාචිනි කියන ගෘහ නිර්මාණ ශිල්පියා විසින් 1867 දී ඉදිකරලා තියෙන මේ සෙමෙට්‍රි එක අද වෙනකොට මිලාන් වල තියෙන ලොකුම සෙමෙට්‍රිස් දෙකෙන් එකක්. මිලාන් වල වගේම ඉතාලියේ සුප්‍රසිද්ධ පුද්ගලයන් සහ ධනවත් පවුල්වල සොහොන් රැසක් මේ සුසාන භූමියේ ඉදිකරලා තියෙනවා. ඔයාලට දැනටමත් පේනවා ඇති මේක සාමාන්‍ය සොහොනක් නන් නෙවෙයි. සාමාන්‍ය සොහොන් වෙනුවට මෙතන දකින්න තියෙන්නේ ඉතා විශිෂ්ට කලා නිර්මාණ. මෙතන තියෙන සමහර මූර්ති නිර්මාණය කරන්න වසර 10කට වඩා ගත වෙලා තියෙනවා. මූර්ති විතරක් නෙවෙයි විවිධ ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ඉදිවුණු අති විශාල කොත් රැසක් මෙතනදී දැක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනව ඇති මගේ මේ වටේටම තියෙන ලොකුවට හදපු මොනියුමන්ට්ස් වගේ ඒවා. මෙතෙන්ට ආවම මට නම් හිතුනේ මේක නිකන් කලාගාරයක් වගේ කියලා. හැබැයි මේ ඔක්කොම මේ සෙමෙට්‍රි එකේ තියෙන සොහොන්. සොහොනක් කියන්නේ දුක හිතෙන තැනක්. ඒ දුක හිතෙන තැනට මේ අතිවිශිෂ්ට කලා නිර්මාණ එකතු කරලා තියෙන්නේ අමුතුම විදිය හැඟීමක්. අමුතුම සුන්දරත්වයක්. මේ සුන්දරත්වය නිසාම අද මේ ස්ථානය සොහොනකටත් එහා ගිය දෙස් විදෙස් සංචාරකාකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. දාම හැමතැනම හැම රටකම වගේ තියෙන එක දෙයක් තියෙනවා. ඔයාලා හිතන්නේ මොකක් කියලාද? ඒ තමයි චයිනා ටවුන්. අපි දැන් යන්නේ ඒ පැත්තට.
චයිනා ටවුන් එකට නම් ගියේ ගොඩක් ආසාවෙන්. මොකද සාමාන්‍ය නගරයක තියෙන දේවල් වලින් එහාට ගියපු අමුතුම වයිබ් එකක් චයිනා ටවුන් වල තියෙනවා. හැබැයි අපේ අවාසනාවට මේ ඉරිදා දවසේ හැමදේම වහලා තිබුණේ. ඉතින් වටපිට තියෙන දේ බලාගෙන මිලාන් වල තියෙන තවත් වැදගත් තැනක් බලන්න අපි ගියා. ආකෝතෙල පාචේ. එහෙමත් නැත්නම් ආච් ඔෆ් පීස් කියන්නේ අතීතයේ මිලාන් වල පුරාණ නගරයට ඇතුළු වෙන දොරටු වලින් එකක්. 1802 1805 අතර කාලයේ නැපෝලියන් ඔහුගේ යුද ජයග්‍රහණය සමරන්න මෙය ඉදිකරේ ප්‍රංශයේ පැරිස් වල තියෙන ආක් දු ට්‍රියොම් කියන ආච් එකට සමාන වෙන විදිහට. චකෙන් ඇතුළු වෙලා සෙම්පියෝනේ පාක් එක මැදින් අපි දැන් මේ යන්නේ ස්ෆෝස කාසල් එක බලන්න. මේ කාසල් එකත් මිලාන් වල තියෙන වැදගත්ම තැනක්. ඒ වගේම මේ මාලිගාව ඉතාලියේ විතරක් නෙවෙයි මුළු යුරෝපෙම තියෙන ලොකුම මාලිගා වලින් එකක්. හේතු දෙකක් නිසා මේ මාලිගාව ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. පළවෙනි හේතුව මොනාලිසා චිත්‍රය ඇඳපු ලියනාඩෝ ඩාවින්චි බොහෝ කාලයක් මිලානෝ වල ජීවත් වෙලා තියෙනවා. ඔහු චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි විශිෂ්ට ඉංජිනේරුවෙක් වගේම විද්‍යාඥයෙක්. මේ මාලිගාවේ ඇතුළේ තියෙන පුස්තකාලයේ ඔහුගේ ඉංජිනේරු නිර්මාණ රසකගේ සැලසුම් ඇතුළත් ලිපිලේඛන රසක් තැන්පත් කරලා තියෙනවා. දෙවනි හේතුව ලෝක ප්‍රසිද්ධ මයිකල් ඇන්ජිලෝගේ අවසාන නිර්මාණය වන රොන්දනීනි පියතා නැමැති ප්‍රතිමාවත් මෙහිදී දැක බලා ගන්න පුළුවන්. කොහොම හරි අපි කාසල් එකට ගිය දවසේ කාසල් එක මැද අමුතුම විදිහේ එක්සිබිෂන් එකක් තිබ්බා. පරණ කාලේ මෝටර් රථ, මෝටර් බයික් වගේම යුද්ධවලට යොදාගත් වාහන පවා මෙහිදී බලා ගන්න පුළුවන් වුණා. ගයිස් අපි කාසල් එක බැලුවා. කාසල් එක බල්ලි වෙලා අපි දැන් අප මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉන්නේ. ඔයාලට පිටපස්සෙන් පේනවා ඇති ලොකු ස්ටේඩියම් එක. මේක තමයි ඇත්තටම සැන් සීරෝ ස්ටේඩියම් එක. අපි දැන් හදන්නේ මේ ෆුට්බෝල් මැච් එක බලන්න. මේ මැච් එක තියෙන ඉන්ටර් මිලාන් සහ උඩිනීස් කියන ටීම්ස් දෙක අතර. ෆුට්බෝල් ගැන කතා කරනවා නම් ඔයාලට සමහරට මතක ඇති මේ ළඟදී තිබ්බ යුරෝපියන් චැම්පියන්ෂිප් එකක් දින්නේ ඉතාලියේ. ඉතාලියේ ගොඩක් ෆුට්බෝල් ෆේමස්. ඒ වගේම ගොඩක් කට්ටිය ෆුට්බෝල් වලට කැමති. ඉතින් මම දැකලා තියෙනවා මීට කලින් ටීවී එකේ නැත්තම් ඔන්ලයින් මැචස් බලද්දි ඉන්ටර් මිලාන් ප්ලේ කරද්දි ගොඩාක් පැෂනේට් ෆෑන්ස්ලා එහෙමත් ඉන්නවා. ඉතින් අපි අද ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ෆෑන් බේස් එක, කොහොමද චිය එක, ඒ වගේම කොහොමද මැච් එක කියලා. ඊට කලින් තව පොඩියක් අමතකුණා. ඉන්ටර් මිලාන් තමයි ඇත්තරම ගිය අවුරුද්දේ චැම්පියන්ස්ලා. ඒ කියන්නේ ඉතාලි වල තියෙන ලීග් එකේ චැම්පියන්ස්ලා තමයි ඉන්ටර් මිලාන් කියන ටීම් එක. අද මැචත් හොඳට තියෙයි කියලා හිතනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මෙතනදී තමයි අපිට ඇත්තටම හිතා ගන්නවත් බැරි දේ සිද්ධ වුණේ. මුලින්ම අපි ටිකට් එකයි COVID-19 පාස් එකයි අරගෙන පොලිමට වෙලා හිටගෙන හිටියා. ඒ හැමදේම චෙක් කරලා අපිව ඇතුළට යවන්න හදද්දිම පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපිට පැත්තකට එන්න කිව්වා. ඊට පස්සේ පොලිස් නිලධාරියත් එක්කම තවත් සංවිධායකවරු කීප දෙනෙක් මෙතෙන්ට ආවා. අපි දෙන්නටත් ඇත්තටම හිතා ගන්න බැරි වුණා ඇයි අපි දෙන්නව ඒ වෙලාවේ නවත්තගත්තේ කියලා. ඉතින් පොලිස් නිලධාරියා කිව්වා ඒ වෙලාවේ මංගාව මගේ අතේ තිබ්බ කුඩේ ඇතුළට ගෙනියන්න දෙන්න බෑ කියලා. හේතුව තමයි මීට කලින් තරඟවලදී කුඩ ආයුධ දෙයට පාවිච්චි කරලා මිනිස්සු ගහගෙන තියෙන එක. ඉතින් අපි කොහොමාරි එකඟ වුණා කුඩේ තියලා යන්න. මොකද අපිට තරඟ බලන එක ගොඩක් වටින හින්දා. කොහොමාරි ඊට පස්සේ පොලිස් නිලධාරියා අපි ළඟ තිබ්බ කැමරා එක ගැන කතා කරන්න පටන් ගත්තා.
මේක තමයි එදා අපේ කැමරා එකේ දාලා තිබ්බ ලෙන්ස් එක. මේක ටිකක් බරයි, ඒ වගේම ලොකුයි. ඊට පස්සේ සංවිධායකවරුයි පොලිස් නිලධාරියයි අපිට කිව්වා හේතු දෙකක් හින්දා කැමරා එක අපිට ගෙනියන්න දෙන්න බැහැ කියලා ඇතුළට. පළවෙනි හේතුව තමයි මේ ලෙන්ස් එක මේක බර නිසා, ඒ වගේම ලොකු නිසා මේකෙන් කාට හරි පහර දෙන්න පුළුවන් කියලා. දෙවැනි හේතුව තමයි මේක zoom lens එකක්. මේක ගොඩක් දුරට zoom කරලා photos videos ගන්න පුළුවන්. ෆුට්බෝල් තරඟවලදී ක්‍රීඩකයන්ගේ image rights සහ copy rights තියෙන හින්දා එහෙම ලං කරලා photos ගන්න එකත් තහනම්. ඉතින් ඒ විදිහට photos ගන්න ඕන නම් අපි කලින් media pass එකකුත් අරගෙන එන්න ඕන. ඒ වගේ media pass එකකුත් අපි ළඟ තිබෙන්නේ නැති නිසා අපිට තිබ්බේ options දෙකයි. එක්කෝ කැමරාව මෙතන තියලා අපිට මැච් එක බලන්න යන්න පුළුවන්. එහෙමත් නැත්නම් මැච් එක බලන්න නැතුව ආපහු යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ අපි ගොඩක් අප්සෙට් වුණා. මොකද මේ මැච් එක බලන්න අපි දෙන්න ගොඩක් ආසාවෙන් හිටියේ. කොහොම හරි අපි විනාඩි 10ක් 15ක් නෙගෝෂিয়েට් කරලා ඇතුළට යන්න විදිහක් හදාගත්තා. ඒක තමයි කැමරාවයි ලෙන්ස් එකයි එකට තියන්න නැතුව ඒ දෙක වෙනමම, ඒ කියන්නේ ගලවලා බෑග් එකේ දාගෙන ඇතුළට යන එක. ඒ වගේම ඇතුළදී අපිට කැමරාව හරි ලෙන්ස් එක හරි එළියට ගන්න එකත් තහනම්. කැමරාවයි ලෙන්ස් එකයි වෙන වෙනම තියෙන නිසා අපිට ෆොටෝස් වීඩියෝස් ගන්නත් බෑ. ඒ වගේම ඒක බෑග් එකේ තියෙන නිසා අපිට ආයුධයක් විදිහට පාවිච්චි කරන්නත් බෑ. ඒක තමයි අපිට තිබ්බ නීති දෙක. අපි මේ නීති දෙකටත් එකඟ වෙලා ඒගොල්ලොන්ටත් තෑන්ක් කරලා කොහොම හරි මැච් එක බලන්න ඇතුළට ගියා. මීට කලින් හබි මැචස් කීපයක් බලලා තිබුණට මේක මම ග්‍රවුන්ඩ් එකට ගිහින් බලන පළවෙනි ෆුට්බෝල් මැච් එක. අපිත් එදා සපෝට් කරේ ඉන්ටර් මිලාන් වලට. ඉතින් අපි ඇඟිලි ගණගෙන හිටියේ ඉන්ටර් මිලාන් ගෝල් එකක් ගහනකම්. ටික වෙලාවකට පස්සේ ඉන්ටර් මිලාන් මේ විදිහට ගෝල් එකක් ගැහුවා. පළවෙනි ගෝල් එකෙන් මැච් එක ඉවර වෙයි කියලාද හිතුවේ? නෑ, ඉන්ටර් මිලාන් තව ගෝල් එකක් ගැහුවා. මැච් එක නම් නියමයි. අපේ චපචිනෝ එකයි හොට් චොක්ලට් එකයි ආවා. මං හිතුවේ සමනෙන් හොට් චොක්ලට් එක කිරි දාලා අර අපි සාමාන්‍යයෙන් මොන හොට් චොක්ලට් එක වගේ තියෙයි කියලා. ඒ වුණාට මේක වචනේ පරිසමාප්තත්වයෙන් මොන හොට් චොක්ලට් එක චොක්ලට් විතර අපි ඊළඟට ගියේ මිලාන් වල නවීලි කියන තැනට.
මොකද ඉන්ටර්නෙට් එකේ ගොඩක් තැන්වල තිබුණා මෙතන වෙනීසිය වගේ කියලා. මේ හැමතැනම මේ කැනල්ස් හදලා තියෙන්නේ ඉස්සර ඕල් ටවුන් එක හදන්න අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්න. හරියට කුඩේ කරකව කරකව ලතාවට ඇවිදින විදිහ සීයාගෙන් ඉගෙනගෙන අපි කැනල් එක දිගේ ඉස්සරහට ගියා. ගයිස් අපි නවිග්ලි කියලා හිතාගෙන මුලින්ම ගිහින් තියෙන වැරදි තැනකට ඇත්තට මෙතන ලයිට්ස්ත් දාලා තිබුණේ පාළුවට ගිහින් වගේ තිබුණේ. එතන රෙස්ටෝරන්ට් එහෙම ඔක්කොම වහලා තිබුණේ. අපි මාර විදියට අප්සෙට් වුණා. ඉතින් අපි එතන බලලා ඊළඟට ගෙදර යන්න හදනකොට තමයි අපිට තේරුනේ ඒ වෙලාවේ Google Maps වල ලොකේෂන් එක පොඩි ඩිලේ එකක් තිබුණා කියලා. ඒකින් ද අපි දැන් හරි තැනට හොයාගෙන ඇවිල්ලා ඉන්නේ. නවීලි ඒරියා එක අද වන විට මිලාන්වල ප්‍රධාන නයිට් ලයිෆ් ඒරියා එකක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශය විශේෂයෙන්ම තරුණ පිරිස සහ ස්ටුඩන්ට්ස්ලා අතර ප්‍රසිද්ධයි. මොකද මේ අවට තියෙන බාස් රැසක සාධාරණ මිලකට අප්‍රතිවෝ මිලදී ගන්න පුළුවන්. අප්‍රතිවෝ කියන්නේ කෑමට පෙර ගන්න ඩ්‍රින්ක් එක. මේක ඉතාලියේ ට්‍රෙඩිෂන් එකක්. ඩ්‍රින්ක් එකෙන් පස්සේ ගන්න කෑමත් බුෆේ ක්‍රමයට මෙතන තියෙන ගොඩක් බාස්වල ගන්න තියෙනවා. නවීග්ලි වලින් පස්සේ අපි ආයෙත් ආවේ දුවමු පැත්තට. මිලාන් අපේ හිත්වලට අමතක නොවන මතකයන් ගොඩක් එකතු කරා. ආයෙත් දවසක මිලාන් වලට එන බලාපොරොත්තු ඇතිව අපි මිලාන් වලට සමුදුන්නා.